දමන්තා චක්කවාලි සු අත්‍රා ගච්චන්තු දීවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්හමොක්ක දම් ධම්මත් සවෙනෙ කාලු අයන්බදන්තා දම්මත් සවෙන කාලු අයන්බදන්තා දම්මත් සවෙන කාලු අයන්බදන්තා නස් භගතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගතු අරහතු සම්මාහා සම්බුද්ධස්සේ අදදවස ධර්ම ධානමය සත්කතියුත්තු දෙසා සෙදෙහැති දායකත්වය සිදුකරනු ලබන්නේ ජනවාරී මස විසි අටවැනි දිනට විසින් නවනි උපන්දිනය සමරණ ජයිසාන් පෙරේරා මහත්මා විසින්. අම්මා කුසුම් පිලකා තාත්තා ජයවීන මල්ලි මතස යන අයත් එකුදු පාදුකරගෙන. ධර්ම දහානමය සත්කටයුතු දෙසා සැදැහැති දායකත්වය සිදුකරනු ලබනවා හැම දෙනාටම ධර්ම අවබෝධී පිණිසහිතුවීවා කියන අදිිස්ටානය ඇතිකරගෙන අපිට ධර්මය අවබහෝධය පිළිබඳව කතා කරනකොට සාමාන්‍යයෙන් ජීවිතය ඇතුළේ අපි අධ්‍යිහණය කරන ඉගෙනගන්න බොහෝ කාරණාවන්තියනවා දැනුන් සම්භාරයන් විදිහට ජීවිතය එකතු කරගත්ත. කොටින්ම කිවෝතුන් ඔබට තියෙනවා ජීවිතයේ දන්නා බවක් ඇති කරගත්ත බොහෝ දේවත්. ඒ දන්නා බවත් එක්ක තමයි ඔබ පෝසණය වෙලා තියන්නේ. ද කොටිින්ම කල්පනා කළොතින් ජීවිත හගත්ත දැනගත්ත එකතු කරගත්තමිනිහි කරගත්ත ටික තමයි ජීවිතේ වෙලාතිය ඔබට ලෝකෙ වෙලාතියන්නේ දන්නා බවතියන්නේ. ද අපි පැත්තක තිව්වතින් ඔය දන්නහා බව කියන්නේ එක. ඔබට ජීවිතය හම්බුවේ නනැතිවයනවා. ලෝකය හම්බේ නිනැතිවයනවා. තමන් හම්බේ නි නැතිවයන එහෙනම් අපි කල්පනා කරන්නට වෙනවා බුදුදහම කියල කියන්නේ ජීවිතයට තවත් ඔබ දන්නාගොඩට එකතු කරගන්න දන්නා බවක් වෙන බෑ හැබැයි අපි කල්පනා කළොත් අපි දන්නා බවක් ඇති කරගන්න එක විශ්වාසය මත පදනං වෙලාවෙන්ට පුළුවන් එක කවුරුන් හෝ කියපු නිසාවෙන්ට පුළුවන් සමාජ සම්මතයේ තිබ නිසාවෙන්න පුළුවන්කම තියෙනවා පොතපතකින් ගත්ත නිසාවෙෙන්න්න පුළුවන්. බුදු දහම කෙලකයන්නේ අම්මතාත්තගෙන් පරම්පරාවෙන් වැඩිහිටියන්ගෙන් සමාජ සම්මතයෙන් ගුරුවරයන්ගෙන් පොතපත තුළින් ඇතිකරගන්නා වූ දැනුම් පරාසයක දන්නහ බවක් නෙවෙේ. තො ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් සමස්තය ගොඩනැගිලතිෙන් ඔොය දන්නා බවත් එක්ක ගොඩ නැගිච්ච දනුවත් භාාවයක්තියන්නේ. දැනුමක් තියන්නේ. ඒක ඇතුලෙ තමයි ඔබේ සමස්ත ජීවිත්තයම ගලපගන්න මුළු ජීවිතයම ගත කරන්නේ. ඒතුල්ල තමයි ඔබහෝ දුෘෂ්ටිවල පැටල්ලා තියෙන්නේ කැනෙ දන්නාබවත් එක්ක තමයි දුෂ්ටි ගොඩ නැගෙන්නේ. එක දන්නා බවත් එක්ක තමයි ඔබට රාමුවක් හැදන්නේ. එදවට ජීවත්වනවා කියලා කියන්නේ දන්නාබවත් එක්ක සැරිසරණය එක ය දන්නාභවත් එක්ක මකදද කරන්නේ පවත්වන එකට කියයනො ජීවත්වීම කියලා එහෙනම් බුදුදහමු තුළ කිසිම විදිහකින් කොයම් ආකාරයකටවත්න් ඔබේ ජීවිතයට දන්නාබවක් ඇතිකරවන්ට උත්සහවන්ත වෙලා නෑ දැන් අපි මෙහෙම හිතමුකෝ යම් කිසි කියෙනකුට හිතෙන්න්න පුළුවන් බුද්ධා ගම කියන්නේ බුදුදහම කියලා. බුදුදහම කියලා කියන්නේ බුද්ධාගම හෝ වෙනයම් තවත් ආගමක් නෙවෙයි. ඒ අපි හොඳට තේරුම් ගන්නට ඕන. තර ආගමක් නිතරම මූලික වන්නේ මරණෙම් මත්තේ අනාගතය තමන්ට මොනහරි සුබසිද්ධක් සහ ජීවිතය මේ වෙන කොට සුවපත් කරගෙනීමක් සිද්ධ කරගනීම අරමුණ කරගෙන මෙලව යහපතත් පරලව සුගතියයක් තමයි ගොඩක් කලාවට ආගමික සිද්ධාන්තයක මූලික ලක්ෂණය වෙන්නේ. තකට මෙලව යහපත සහ පරලව සුභ සිද්ධිය උදෙසා කරන්න මොනවහරි වතා වට්ටිකක් කොටින්ම කිවොත් වඳන්න පුද්ධන්න යදින්න පතන කොටසත් ඇසුරු කරගත්ත වත පිලිවතක් තමයි ආගමක් ඇතුළේ නිතරම පුනරජීවනය වෙල්ලි. එන අපි කල්පනා කරන්නට පෙනවා. එ අඳන පුදන යදින පතන කොටසා ආගමි සිද්ධාන්තයන් මත ගොඩනැගිච්ච, සමාජය සංස්කෘතියත් එක්ක බද්ධ විච්ච කොටසා. එතකොට සමාජයේ සංස්කෘතියත් එක්ක බද්ධවනුව ආගමික වටපිටාව ඇතුළෙ ඔබ කොයියාකාරයක, ජාතියක, කොයියාකාරයක, ආගමක, කටයුතු කරනවදකේනේ කදාලනෑ ජීවිත අවබෝධයට. තොඩ යථාර්ථය වහගෙන තමයි අපි සමස්තය ජීවත්තෙන්නේ. තොර ආගමකින් කරන්නේ අපි යථාර්ථය වහගෙන පවත්වන ජීවිතයට අප එකත් දෙන එක උදව්වක් දෙනක ජතාාර්තය වහගෙන ජීවත්වන ජීවිතයට ආවඩනය එක කරන්නේ. කොටින්ම කිව පංචකාමයට ආවැඩීම තමයි කරන්න පංචකාමය කොයි විදියට ලංකරගන්නේ පංචකාමය ලංකර ගැනීම සඳහා සිරුවාද කිරීමත් පංචකාමයට ආවැඩීමත් තම යාආගමක් ඇතුළි සිද්ධ කරන්නේ ඒ කොස්කසේ කවුරු නෑ කිව්වත් ඒක තමයි සිද්ධ කරන්න පෝ නම තැනකදී ඉතින් අපි කල්පනා කලොතුන් ඒකට කවු කල්ලතිනව කවදාකවත් කවුරුවත් දැකල නැති සුගතියක් පරලෝ සුගතියක් කවුරුත් දැකලනෑ කාටවත් අවබෝධයක් නෑ මේ විදිහට කරකර හිටියම අපිට මෙලව සුභ සිද්ධිය ැබයි මෙලව යහපත ලැබයි පරලොමනව හරි ලැබේ ඔච්චරයි. ඒක හරි ආසම්භා ස්වභාාවයක තියෙන්නේ. සිද්ධ වෙනවාම කියන තැනක නෑ වෙන්නක් පුළුවන් නො වෙන්න පුළුවන්. හැබැයි යථාරථය කියල කියන්නේ ස්වභාාවේට තියන සවභ ඇත්තම සවභව යථාර්ථය කියල කියන්න. එම් බුදු දහම කියල කියන්නේ ඇත්තම ඇත්ත පෙන්නුලදින දෙයක් මිසක්. යථාරතයම පෙන්වුහදන දර්ශනයක් මිසක කවුරු හෝ හදාගත්ත හිතලුවක් ප්‍රකාශයට පත්කිරීමක් නෙවෙයි කියන මතක තියාගන්න තුමයි. ධර්මය අවබෝධ කරන්නන්නට යථාරතයදනගන්නට ඔහුගේ ආගමික වටපිටාව හෝ හොගේ ජාතිය හෝ ඔු සංස්කෘතිය හෝ කණබන විදිය හෝ ඔහු අන්ඳන පලඳන විදි හෝ කිස්සිවක් බලපාන්නේ නැත. ඒත් අපි තරුගන්ටෝ. යථාරත අවබෝධයට ප්‍රඥාවයි පූරුවන්ගම වෙන්නේ ප්‍රඥාව පූර්හංගමවේෙන්ඩන ප්‍රඥාව තිෙන්ඩවන ප්‍රඥාව මූලික කරගෙනයි ඇත්ත තෝරාභේරාගන්නට බලුවන්ගම්තිෙන්. එරං අපි යම්කිසි විදිහකින් ඇත්ත විදිහට දම් ධර්මය ඇතුළි පෙන්නනව චත්තු අරිය සතතිය චතුරාඩි සක්තිය. එත වට ආර්මය කියලකයන්නේ සංසාරක ගමන ඉක්ම වන මේ බොරුව ඉක්මෝන සංසාරික ගමන කියන කි පැත්තක තියමුකු බොරුව ඉක්මවා යන්න යථාර්ථවාදී දැක්මට කියනවා ආර්ිය කියලා තොරේ ආර්මී සතතිය අවබෝධ කර කලාට පස්සිකෙන ආර්ය භාවයට පත් වනම් යතහාරත අවබෝධයට පත්වුණා ඔයි දෙටඳුන්නනවාම් එහෙමනං අපි කල්පනා කරන්නට ඕමනයි ආගමික කෝණයේ පැත්තකට තිල්ලා අපි අතහරතිය අවබෝධ කරගැනීම කියන තැනට අආව සියලු ආගම් පැත්තකතියන්ට ඕනඒසිියල්ල පැත්තකතියල මේ ජීවිතයේ ප්‍රත්තියක් සවබෝධය ඇත්ත මොකක්දික අනවබෝධයටයි පැමිණනට ඕන ඇත්ත දැනගන්ට නම් මේ ලෝකයේ සංකල්පවලින් නිගමන කරලා උපකල්පනය කරලා අපිට පොවොපු දරාගත්තටික තියාගන්න මේ වැඩේ කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. යථාර්ථයාවවබෝදධ කරගන්න බැහැ එවැනි මතවාද දෘෂ්ටි තුළේ එල්බී සිටිමින්. එරම් කෙනෙකුට හිතෙන්න්න පුළුවම් බුදු දහම කියලා කියැනෙ තවත් එක මතයක් කියලා නෑ. දහම ක තවත් මතයක් හෝ උපකල්පනයක් හෝ නිගමනයක් හෝ බැසගැනීමක් නෙවෙයි යථාරතය තුළ නිගමන නෙවේතිය නැත්තමයි යථාර්තය තුළ උපකල්පන නෙවේතියන යථාර්ථයමයි. අන්න එ නිසා ඔබ බලන්ටක ඔබේ ජීවිතය ඇතුළේ ඔබ ඇත්තයි කල හිතන්ගින් හැමතනමති උපකල්පන ිගක් කවුරුහරි කියප ටිකා බලන්න මේ ලෝකේ අම්ම තාත්තකින් ගත්තටික හලලා දැම්මොත්. ගුරුවරයන්ගෙන් ගත්තොත් ටික හලා දැම්මොත්. වැඩිහිටියන්ගෙන් ගත්තටික හලලා දැම්මොත්. ඥාති නිත්‍රාදීන්ගෙන් ගත්තටික හලලා දැම්මොත් ෆොතපතෙන් ගත්තටික හලල දැම්මොත්. සමාජ සම්මතයෙන් ගත්තටික හලලා දැම්මොත් ඔබපුනු අදන්න කිලබලටුව. දන්නාකි සිවක් නෑනේ. එහනන් නොදන්න අබවතමයි ඔබ දන්න නැති එකමදී. නොදන්නා බවදන්නේ නෑ දන්නා භවකාසටමං වෙලා. එ අපිට මුලින්ම තේරෙන්ට ෝන නොදන්නා බවක අපි ඉන්නේෙමේ දන්නා බවකින් ආරුඩ වෙලා දන්නාබවක කියලා යමක හිරවෙලා ඉන්නවා හැබැයි අපි කාටවත් තේරෙන්නේ නෑ නොදන්නා භව නිසයි අපි මේ දන්නා බවක් තුළ හිරවෙලා ඉන්නේ කියලා නොදන්නා බව නිසාමනේද එකකා කියපු දේවල් දරාගෙන දන්නා බවක පැටලි ලයින්න මේ දන්නවා වගේ ඉන්නවා මිසක් දැනගෙනනෙවෙනි කවුරු හරිකීව එකයි එක එකුතු කරම දෙකයි කියලා ඊට පස්ස අපිහිතනවා ඒක තමයි ඇත්ත අන දන්නා බවඇති කරගත්තා සංකල්පයක් ගනිතයන සංකල්පයක් විද්‍යාව කැන සංකල්පය තොර අපි ඉන්න මේ සංකල්පමය ගොඩ නගපු රාමුවක් ඇතුළේ සංකල්ප මේ වසෙන් ගොඩනගපු රාම ඇතුලින්නේ ගනිත සංකල්ප කිය ැිකෑ එතකොට අපි දැනගන්නට වෙනවත් ඒරුම්ගන්නට වෙන එක අතාාරථය නෙවීය එක ඇත්තන වෙයි ඇත්ත නොදන්නාකම නිසයි අපිට පුළුවන් වුණේ බොරුව පොවල ඇත්ත විදිහට ඉදිරිපත් කරලා දෙන්න එකයින් අපි දරා ගත්තේ එහෙනම් අපිට කාගෙවත් හිතලු වැඩක් නෑ අපි ඇත්ත ඇති සැටියෙන්ම දැනගති යුතුයි ඇත්ත ඇතිසිටියෙන්ම් දනග යුතුයි මකාද අත අර්ථය කියලා මකද සත්තිය කියලා සතතිය අපි තේරු නොගෙන කටයුතු කරන තාක්කල් අපිට හිතෙන්න්න පුළුවන් අපිට මේ ජීවිතයේ වදයක් ගෙනල්ල දීල තියෙනවා කියල කොටසක්තියෙනවා සැපේ ගෙනල්ල දයෙනවා කිය කොටසක්තියවා. වදයක් ගෙනල්ල දෙන දෙවල් පෙතික්ෂේප කරමින් දුකගෙනල්ල දෙන දෙවල් පෙතික්ෂේප කරමින් සතුට ගෙනල්ල දෙන දෙවල් ඇසුරු කිරීමතම ඔබ ජීවත්්‍යයෙනවා කියල කරන්න හදයි. ඔබට ොතිරුණාට කලකෙදි සතුටු ගෙනල්ල දීපු දේම කලකෙදි දුක ගෙනල්ල දෙනවා. කලකෙදි දුකගනල්ල දීපු දේම කලකෙදි සතුටු ගැල්ල දෙෙනවා. කෙනෙකුට දුකගෙනනල්ල දෙන දෙේ තව කෙනෙකුට සතුට ගෙනල්ල දෙනදෙන. ත ඔබට තීරෙන්නේ ඇත්ද මේක සම්පූර්ණයෙන්ම සිද්ධිවෙන්නේ දරාගන්නාවූ දෘෂ්ටි සහල් ලබ්දි මතවාද මත කියෙනෙ. පෝපු දෙයක්. කෙනකුට සතුට ගෙනල්ල දෙනද කෙනෙකට දුක ගෙනල්ල දෙන හොක දෙයා දරාගත්ත දුෂ්ටියට අනුව තමයි සතුට හො දුක තීරණය එක ගන්න. මෙ තොරේ යථාර්ථයන වේ දුෘෂ්ටියක් ඇතුළ ඉඳගෙන දුෘෂ්ටියක් බැහැගෙන කෘතම සතුටක්සා කෘතිීම දුකක් මේ නිර්මාණය කර ගැන තියන්නේ. තොර අපිට කෘතීම දුක හෝ කෘතිීම සතුට ඇසුරු කල්ල වැඩක් නෑ ෘතීමයි කියෙලා කැන්නේෙ දරාගත්ත ලබ්දිය මතවාදය මතපදනං වෙලායි සතුට සහ දුකතීරණය කරගෙන තියන්නේෙ ලෝකයා. සැප සහ දුකතීරණය කරගෙන තියන්නේ. කැමැති අකමැති බවතීරණය කරගෙන තියරන්නේ. තොර ඒ අතහාර තියනෙවෙන්නේ.ඒ මතයක් ඒ ලබ්දිය, ඒ දෘස්තියාඒ බැසගැනීමක්. එ අපේ බැසගැෙනීම් වලින් තොර සතුට මොදි කෙලො ඇදුවෝ. බැස ගැනීමම් වලින් තොර දුකමොකද්දි කළලොයට ඕන. ඒන ඒ කිසිම ලබ්්‍යකට මතවාදියකට දෘෂ්ටියකට කොටු නොවී විවෘත වන වනම් අපිට ධර්මය විවෘර්ත වනවා.ඇර කියන්නේ පියවෘත වෙන කොටයි ධර්මය බලන්නේ වැහෙනවා සංවෘර්ථ වෙනකොට හකුලවල බෑමික විවෘත කරන්නට. භවෘත භාවය කියන එක ඉතාම වැදගත්වෙන අවබෝධයට. අපිට හෙමනන් තේරෙන්ටෝඕන අපි කොටු වෙලා ඉන්නේ ලබ්දදි ටිකට දෘෂ්ටි ටිකට මතවාද ටිකට ඇදහීම් ටිකට විශ්වාස ටිකකට උපකල්පන ටිට සංකල්ප ටිකටගෙන දැනෙන්න්නට ඕන. ඒ කොටු විච්ච ලබ්දි දෘෂ්ටි මතවාද සංකල්ප උපකල්පන නිගමෙන ඇදහීම් විශ්වාස පැත්තක තියන්නට වෙනවා ඇත්තතේරුම් ගන්නව නම්. ඔබේ දන්නා සියල්ල තියෙන්න්නේ ඔන්න නොයිටික මත පදනංගලා. ඒටිකත් එක්කයි දන්නා සියල්ල තියෙන්න්නේ. ඒඩිකත් එෙක්කයි උමතුව තියන්නේ ඒටිකත් එෙක්කයි මම කියලෙ එකෙක් මතු වෙලා එලියටෙන්නේ දන්නා බවම තමයි මංවෙලා තියෙන්නේ එකතු කරගත්ත ටික ඒ ටික පැත්තක තියල බැලුවොත් උඹමකෙද්ද තම්ම කෙද්ද මම්ම කෙද්ද කියලා මතු කරගන්න එකෙක් නැති වෙනවා ඒනම් ඔන්න කල්පනා කරන්ඩන මේක තමයි ලෝකෙට තින උමතුව ඌව මතු කරගෙන කටයුතු කරන්න එනි තරම එක උුද මම මමත්වය මතුකරගෙන කතයුතු කරන උමතුවතමායි අර දෘෂ්තියාාලය එක්කා හවෙලාඒක විටින් විට මතුකර ගන්නවා. පිස්සු හොඳටම පිස්සු දැන් අපි කල්පනා කල්ල බලමු කොයි විදිහයට දෙහෙම නම් මේ ලබ්දි දෘෂ්ටි මතමාදවලින් පැත්තකටිවත් වෙන්නේ කිය. ිව මංමට කියනවා ඔබ මේ ලෝකෙ තනිවෙන්ද. උපකල්පනයටෙන් රොබ මේ ලොකෙ තනි වුණා වෙන කිසිවෙෙක් නෑ. දැංවට වැඩක්තිය නෝදි කල බලන්ටක අර උපකල්පන නිගමන සංකල්ප එක ඒකා කියපුද්දේවල් මතුකර ගණ් හදපු දේවල් දැන්කෝ කෝදැ මතුකර ගණට් හදනොද. ඌට වඩා මම්මරු, අරූට වඩා මංගුඩයන්ටෝන් අරකට වඩා මේක හොඳයි මේකට වඩා ඒක හොඳ මේක තනයි වටින්නේ මේක තමයි නොවටින්නේ කෝදයි. දැ ඔබට පැහැදිලිද ඔබ තනි වුුණොත්. රත්තරන් කියලා මොකක් කරි ඔබ්බපු දෘස්තියෙන් ඇති වැඩක් තිේද දන්. මැනික් කියෙලා මොකෙක් කරි කියපු දේ පිළිගත්වයකින් දැඟට වැඩක් තියද මොනද ගන්නපුුළුවන්. දල් ඒක කියලා කවුරුහරි උගන්න පුද්දෙන් කෝ ඇත්තක් කෝ ගන්න පුළුවන් මනවාද. ඔබට දැන්ත්‍රිකෝනවලින් විජකෝනනාස්ත්‍රවලින් මොනහදද කරනළවා. එකයි එක එකතු කල්ල දෙකයි කෙල ඉගනගත්තර දැම් මොනවාද ඔබට එකින් ගඩ තිනවේඩ. ඔබ තන වෙලා දැංකෝ අර පරීක්ෂණ කල්ලා නිරීක්ෂණ කල්ල නිගමන කරල දරාගත්ත මතවාදලින් ඔබට දැම් මොහද්‍යැති වවෙඩේ. දැන් ඔබේව භාවිත කරලා පාලං හද ලබ කොහෙයන්නද. ගුවන්ඥාන හදල මොනෝගන්ටයන්ටද. කොතනයන්නද. මොන අදපට අත්පත් කරගන්න තියෙන්නේ. ඔට දැ මහා මන්දිරහධන මොකට ද කවරුවෙන්ුවෙන්ද මොකක් වෙනුවෙන්ද කල්පනාගලබලන්න. ඔබ දැන් රන්ද්‍රදී මුතුමැණික් යානවාහන වතු පපිටි දේපලිඩ කඩම්වලින් ඔබට මොකද්නැති පලේ. ඔබ ඒවාට උපකල්පන දාලා නිගමන දාලා සංකල්පදාලා බෙදාා හදාගන්න දැඟට ඕනද. ඇති වැඩක් නෑ දැවර පැහැදිලිද. ඔබ මතු කරගන්ට හදා නහලට ඔන්න උපකල්පන මත රදාා පැවතිලා සංකල්ප මත රදාා පැවතිලා නිගමන මත රදාා පැවවෙතිල මංක කියයන්න මෙහෙව්ුව එකක් කියල පෙන්න්න නේදහද. ද සමාජයේ තත්වය හදන් හද රෝගය කින්නෙමේ ද පිස්්ුවකින් නොේද. දුප්පත්කම පෝසත්කම පෙන්න්නන් හදන්න උමතුවකින් නොයිද කල්පනා කරන්න. දැන් අපි මෙහෙම ඉතමකු. මේ ලෝකෙ කවුරු හර එකේ කින්නවා. ඌදෝ අපි ජීවත්වනවා කියල කරන්නේ බඩගින්න නඩත්තු කරනය කයි. පිපාසේ නඩත්තු කරනේ කයි. වැස්ස පින්න සීත ලෝස්නය මැසි මදුරු කරදරාදියෙන් ප්‍රීඩාවිනකොට ඒක නඩත්තු කරන එකයි රෝගාබාද නඩත්තු කරන එකයි විතරයි. අයි වෙනයම් යමක් නෑ ජීවත්වෙනවා කියල කරගන්ට. අනි සියල් පිස්ුවක් නි සියල්ල සංකල්ප උපකල්පන නිගමනොමතු දුවන උම්මත්වක රෝගයක් කෙල එකකුට තේරෙනවා එහෙම තේරච නුසය මොකද කරන්නේ මේ ලෝක තුට්ටු එකකට වටිනෑගල තේරුන් අරගෙන. ඌ තමන්ගේ බඩගින්න වෙනුවෙන් යපෙන්ඩෝඕන ටික මොකදද කරන්නේ ස්වභාව සවුන්දර්යෙන් සවභාවිකව උපේගන්න විදිහක් කදාගන්නවා. මහාපොල්ලොව හැදන දෙයක් කෑමට බීමට ගන්න පුළුවන් ප්‍රමාණයට අධ්‍යවශ්‍ය ප්‍රමාණ් හදාගත්ත බඩගින්න අදත්තු කරන්න පිපාස අටත්තුර. රෝගා ාධටික නරත්තු කරගන්ට ස්භාවික අවසධ ජිකව උපාවිච්චිරනවා. විිලිවාහගන්ටෝන ටික ස්ොභාවික දෙවල් පාවි්ි කරල වූ යොදාගන්නවා. ඌට දැන් ඒක විලිවාහ ගණ්ඩ විතර අවශ්‍යිතාව ඩෙකරේෂන් දාාන්ඩ මල්දාන්ට ඒ හැඩ කරන්න වැඩ කරන්න දිගවලන්න කොට බලන්න උස බලන්න මහත බලන්න එක රේන්දල්ලන්න එක මල් මල්ල මට මුකුත්තෝන්න. ඌූදන්නවා. විලිවාගන්න සීතලයෙන් පින්නේෙන් මුස්නයම් මැතිමදුරු කරදරවලින් ආරක්ෂාවෙන්ට උදෝ බඩගිනි වේදනනාවඋදුරු කරගණ්ඩ ඕන නිසාක් ඒට කැටයන්දාට මල්දාන්ට ලස්සන කරන්න දෙෙකරේෂන් කරන්නඩ ඕන නෑ ඌදන්නෝ ඉන්ට වාසස්ථානයක් ඕන ගර කොන්ක්‍රීට් ෝනත්න විදුලිය ෝනත්න වෙන මු මගලක්වත්ව ෑ ඇස්සෙම් පින්නන්නේෙන් ආරක්ෂල්ලයිනු වාසත්ථානයක් කදාගෙන තියෙනවා. උගේ කාගෙවත් වූ වහලෙක් නෑ. ඌ තමන්ගේ දහඩිය මහන්සි වගරුල මහපොවත් එක්ක පොර බදලා මකද්ද කරන්නේ බඩගින්නයි විපාසිය ය අවශ්‍යතාටික ස්පූර්ණ කරගෙන ඌ පාඩුවේ පැත්තකට වෙලාන්නවා. දැවෝද උපත් කියන්න පුළන්ඳ කාට ඌ කාගෙද වහලෙක්. ඌ නැවක් කෙනකම් දතනිය වගෙන ඉන්නේ කෙද්ද හසට බලියාග නේ මට දියම් මට නෑ කියලා. නෑ. ඌ සර්ර්ුව සාධාරණව ඌූ සවයම්පෝසිතමමානුස් සේ. තොර අපිට වෙලා දිනේ සොයම්පෝසිත බව කියන්නේ එකවත් අවිට තේරිලා නෑ. ඒ තරම් මම කියන්නේ සමාජි දෂ්ටිකෝනයන් මත අරූපකල්පන සංකල්ප මත ගිරිලා පිවාසය කරන්න. ස්වාධීන නෑ. එනම් මුලින්ම තමන් නිදහස් මානසික මට්ටමකට එන්න. සංකල්ප උපකල්පන නිගමන මිත්‍යාවන් මත යැපෙන්ෙක් බවට පරිවරතන වෙන්ට එපා. ඒටකගෙන් විදහස් වන්ටවත්තට මානතතික මට් මති්‍යයාගන්නඩ පුළුවන්න්නම්මල්ලෝකයේ දෘෂ්ට ජාල අවබෝධ කරන්න පුළුවන්. තර මං ඒටිකකිව ඔබට තනිකරම අපි ඉන්න මුලාවක කියන පෙන්වන්න බොරුවක් මත ඇත්තක් කියලා කෝනයක් කාලේ පිතකර ගෙන තියෙන්නේ දැන් අපි හිතමක මේ විදිහයට තැම් කල්පනා කරමු දැන් අපිට තීරන්නේ ඔය දුෘෂ්ටි වලින් තොරෝ ඇත්ත අවබෝධ කරන්න මොක දැත්ත අවබෝධ කරන කියලගන්නේ දැන් ඔබටඔයි දුෘෂ්ටිටි කොක්කෝම පැළපදිියන් කරගන්න හේතු නේ මොනාද කෙ බලටකෝ මොක් මූි කරගෙන දෝ ඇතුල් කරගත්ති ක කියෙ බලට කිය පනී මඇසුර කරගන්න ඇහ මැසුරු කරගන්න දැනී මෑසුරු කරගෙන හි මැසුරු කරගෙන. අපි කියනවා හොරූපපීනවා සද්ධඇහෙනවා ගන්ධ විඳිනවා රස්සවිඳිනවා ඉස්පර්ස විඳිනවා සිතුවිලි දැනගන්නවා ප්ර ඔයටික ඇසුරු කරගෙන හැර ය විසබී ජටික ඇතුළු කරගන්ට වෙන ක්‍රමයක් තිබිෙන ඔය විසබී ජටික ඔක්කෝම දාගත්ය ඔන්නෝ ගැසුරු කරගෙන එන අපි විසබී චාරණය කරමු ගත්තතික ඔක්කොම එලියට දාං වමාරලා දැන් ඔබ හිතන්ට මේ දැන් නිපදිච්චපුන් කියකෙක් කෙල ඔබ ඔබ ඉපදනේ මේ දැන් ඔක්කොම වමාරම අපි මේ දැන් පහලවනේ දැන් හිතලවලන්නකෝ දැම් විසදීජවලට නැවත ගලපන් හදන්ඩෙපා මං මේ දැම් පහළ විති චූටියයක් එහෙම ගලපන්්ෙපයි චූටියක හම්බ විසබීජවලට මේදැන්ි ප්‍රදිච්චේකාට හම්බේනොද චූටියයක ලොකුුව එක මහතේ කවුසේ එක අදිගේකා පාල ලකා කොටේ කානෑන? හම්ද කලු සුදු නිල් රතු කොල්ල සුදු කෙස් ලොම් නී යදත් සම්මස් නහර මෙහෙම එකක් නැත මේ දැන්නන්නේ ඉපදනේ එනම් මේත මේ හොඳ උපමාවක් දැම් බලන්න කල්පනා කරලා ඔබට ඔබහමු වෙන්න නැතිතුවයනවා ඔබට ලෝක හමු එන්න නැතිවය. ඔට ලොක සුංඥත වෙලාය හස් වෙලයවා. එතර කෙනකොට හිතයි. පොඩිය එකකා පේනවා කියලා දන්න ඇති වුණට පේනවා නේද කියලා ඔය අර විසබීජන අයගහන් පේනවා කියෙන දෘස්්තියට එන්නතුව කොද පේනවා හෝ නෑ කිය එකකට යන්නේ පේනවා කියලා මගුලත් දන්නවාද එහම එක කැහිල තියනවාද. එහම දෘෂ්ියයක් පතබාවගෙන තියෙනවාද මේ දැන් පල වුණේ? පහලනා කියවත් දන්නවාද ඔට පහලවීමක් කම්බෙන්නේ නෑ දෙනිසා ඇහෙන් මන් රූප දකින්නේ කිය කත්තියනවාද. කනත්තින වන් සද්ධහන මෙහම දෂ්ටියක් නැ තමක පබ්‍රන්සිය. මමක අපපබ්‍රංස දෘස්තිී මතවද කුල ක්කවෝ නිස විජාරණය කරන්න කියලා. එදාට එහම බැලුවම ඔබට ඔබමුණ කියහන්නේ. දැන් අපිට පුලුවන් දෙතන ගන්න කිසිවක් නෑ කියලා කිසිවක් කියලා යමකට සාපේක්ෂ වනයද කිසිවක් තියනවා හොනෑ කියන්නේ ඔබට අනිවාරෙන්ම අන්ත දෙකක් පනවන්ට වෙන මැදක් කල්ලන්ට නම් අන්ත දෙකක් පනවගෙන නෙමේද ැදලකුණු කරන්න වෙන්නේ අනිවාර එසකොට අපි දෙනගත්ත නම් මේ අභ්‍යන්තර සහ බාහිර අන්තේ ලකුණු කරගෙන තමයි මාවල්ලන්ට වෙන්නේ අන්ත දෙක ලකුණු කරගන්න ඔය අන්ත දෙක ලකුණු කරගන්න නැරවවිස බීජ වෙලින් මම කිය නන්තයක්ත් ලෝකෙ කිය නන්තයත් කෝදැ අරූප දිච්චේ කකාට නෑ උට වූ අත් නෑ ලෝකෙත් නෑ විිසබී ජාර තමයි දෘෂ්ති හරහතමයි අන්ත දෙකලකුණු කරන්නේ.ය අන්ත දෙකත් එක්ක තමයි පිහිටීමතියන්නේ එක තමයි පැවැත්ම කියලක කියන්නේ. ය අන්ත දෙකාත හැරිච්ච තැන පිහිටීමක් නැතිවයනවා එකට කියන අමකක්ද නාමරූප කියන අන්ත දෙකට පිහිටීමක් තියන්නේ විඤ්ඥානයත්යක් කළා විඤ්ඥානයට පිහිටීමත් තියෙන්නේ නාමරූපත්තෙක් කළා අන්ත දෙකේ ලකුණු කිරීම නැතිකාල්ලි ැද අන්ත දෙක තියන වනම් මැදතියනවා මැදතියෙනව වනම් අන්ත දෙක තියනවා බඤ්ඥාන පච්චා නාමරූපන් නාමරූප පච්චා විඤයාාන බඤ්ඥානය කළ කිව්වේ මෙනෙහි වෙන ගතිය එකකතැයි විසබීජයේ. විසබීජය කොතනදන්ත දෙක තියෙන හොමයි. ඒකත් එක් කළ අහවල් හවල් හවල් අහවල් කියෙන මනසි කාරයත් එක් කළ යෙදෙනවා සුකී අත්වයක් මත්තයක්. මට යහවල්දී පේන්නේ මම යහවල්දේ දෙැනගන්නකන අභ්‍යන්ත්‍ර බාහිර බේදයක් ඇදෙනවා තැන් මෙහෙම කල්පනනා කරමු. මේ ඉපදිලාම නැති එකක් ඉපදුුණු බවටයි දුෂ්ටිගත වෙලා තියෙන්නේ. මොකද මේ දැම් පුංචයකෙක් ලෝකට ඉපදනා කියලා දෘෂතියක් අපිහදනෝ මිසක් උගේ පැත්තෙන් එහෙම එකක් නෑ ඌට මම් මේ මවකසකින් ඉපදිච්ච පුංචයකෙක් කියන විද්‍යාමානවීමක් නෑ එදොෝට ඕෝක තමයි දෘස්තිියය. විසබීජ ඒදොර මොකෙක් කඩේ කෙක් හයි දැන් පුංචියකා නිවන්ද කලන ඉපදුනේ කොහොමදිගලහයි ඒ ඔබ හිතන් ඉන්න පුද්ජලයෝ නිවන්ද කිනවා කියලා ඒ ඔබේ දෘස්තිිය ඉද ලොම්ඹ කතා කරන කතාවක් මේක පුද්ජල දෂ්ටියක් හැබැයි මේ උපමාව ගත්තේ ංචේ එකකා නිවන් දකළද නැද්ද කියල කතා කරට නෙවේක උපමාවක්. පුංචයකාාව කියල උපමාවට ගත්ත පුංචයකා ගැන කියල දෙට නෙවේ. පුංචයකෙක් ආපතැන හෝ පුංචයකෙක් ගීවත්වෙන හැට කියල දෙදට නෙවේ. පුද්ජල නොවන භාාවේ තේරුම් බේරුම් කල්ල දෙෙන්ට උපමාවක්. ලෝකය නිරෝධ වෙන්න තැන කියල දෙට ගත් උපමාවක්. ඒක තරුම් ගන්න. උපමා ඔබ ඉන්න තැනින් ගල පන්්ටපා උපමා ඔබට පරිවාර්තනය වෙලා බලන්ට එතකොට වැටහෙයි මම හෝ ලෝකය මුණ ගැහැනි නැති බව තවිදිියකටිකකිවෝොත් ජීවිතය දන්නව කියෙන සියල්ල ම කල දැම්මොත් කොටින්මකෝ තීතය පහලවීමක් නෑ හිතේ පහලවීමට කියන විඤ්ඥානය පහලවීම කියලා. දැම් බලන්න හිතේ පහලවීම නතර වුණොත් කෝ අරලෝක අදදැකීම කොෝ මට මොකද වෙන්නේ. මම හවල්ද දකිනව කියකි සිද්ධාන්ති කොහෙද ොට නෙගෙන්නේ. විඳහක් නෑ. එනම් බලන්න? ඒ හිතේ පහලවීම ආකාරයට උබ කියයි ක්ක වි්ඥාන, සෝත විඤ්ඥාන හන විඤ්ාන ද්‍යා විඤ්ඥාන කයිවි්ඥාන මනොවිஞ්ඥාන කර නම් කරයි විවිධාකාරය. ඒත් කළ ලකුණු ටිකක් කවු කරයි. ලකුණු ටිකම් මෙනෙහි කරයි. මකදද. මේ මේ ආකාර දිකකින් මේ මේ ආකාර පලල්ලකින් උසකින් මහතකින් හැඩයකින් වරණයින් ගන්දයකින් රසයකින් සබ්දයකින් යුත්තයි කියලා එලා කුණොටිකත් එක්ක නිති හදා ගනී කෙස්ලොම් නිය දස් සම්මස් නහර කොළපාට නිල්පාට කළුපාට රතුපාට මෙන මෙවි්දිහදා ගන යහවල් කෑලි මේ වගේ කෑලි හදලා මකක් කරයිද උපකල්පනට යහවල් දෙයක් අහවල්යමක් කියලා බලන්න අඩුම තරමේ ඔය හිතේ පහලබී මින් තොරෝඔබට ඔබෝ කියල එකෙක්වත් හඳු ගන්නඩ පුුවන් කියල ඉන්නේ මම මෙන්න මගේ අම්ම මේ මගේ තාත්ත මගේ දුව මේ මගේ ලෝකෙ මේකක්වත් නෑ. එනන් සම්පූර්ණ පැහැදිලි විඤ්ඥානයේ අධ්‍යයැකීමක් මිසක නාමරූප කියල කියන්නේ කෙනෙකුගේ අදැකීමක් නෙවේ. එතරේ විං්ඥානය කොහෙන්න්ද පහල වනේ එහෙන හුරා වගේ. කියන්න පුළුවන්ද හේතු ප්‍රත්තියෙන් පහල වුණා හේතු ප්‍රත්තිීගවයමකක්ද මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ මේ උපදීමෙන් මේ උපදී මේ නූපදීමෙන් මේ නපදී වි්ඥානය ඇතිකල්ලිම නාමරූප මිසක් නාමරූප ඇතිකල්ලින් විඤ්ඥාන මිසක් ඔය අන්න ඕන සම්බන්ධතාවයක් කොතන පෙන්වුන් කලාට විඤ්ඥානය මේකයි නාමේ මේකයි රූපය මේකයි කියල ගලවල පෙන්නට පුළුවන් එහෙව් එකක් කොතනකවත් පහළ වෙලා නෑ. තතොර මේ විඤ්ඥාන නනාම රූප කියෙලා අපි හකුළොෝ ලගත්තේ රූප වේදනා ස්ඥාසං කර විඤ්ඥාන. වෙන මොකුට් නෙවෙයි. ඔබ රූපයක් වින්දනය කරනව නම් පණවාගෙන්න. ඒ ආකාරයට තමයි අපි රූප වේදනා සංඥාසංකර විඤඥාන කිවේ දන මොුට නෙවෙ. මවිසි හාවල්දේ දකින්නේය කියෙන සිද්ධාන්තය දිකරලගත්තව කඩලා රූපවේදනා සංඥාංකාර විඤ්ාන පහ කළල ගැන පුො. අසවල් දේ කෙල රූපයක් විින්දනය කරයිනම්. එ අසවල්ද නිකන් හැදුවද විින්දනය කරන්නට පුළුවන් විදිහයට බැෑ. කෝමදෑතිේ සංඥා වලින් මකදද සංඥාකිවේ දිිග පල උසමහත හැඩ හුරුකම් වර්ණගන්ධ රසවලින් නිර්මාණය කරගත්තා. එහෙම මෙනෙහි කරලා. හවල්ල හවල් දිගාහවල් වර්ණය හවල් ලුස අහවල් පලලේ කියලා. ඒඩිකෙන් මකද්ද කරේ සකස් කරලායි ඔය අඳුනා ගැනීම කළේ ඔන්න ඔයි ක්‍රියාවලියටිකිවා ඉස්කන්ධ පංචිගේ පහළවීම. එනම් ස්කන්ධ පංචිගේ පහලවීම කියලා ගත්තති තියන රූපයයක් කියලලා රූපය වෙන් කරල පෙන්නන්ට බලන්ට වේදෙන සංඥා සංකරවිී්ඥානින්තොර කූ. න ේදනාවක් නම් ෙන් කල්ල පෙන්නන්ටක රූප සංඥා සංකාර ානේ තියන සංඥාවක් නම් වෙෙන්කල්ල පෙන්ඩන්්කො රූප වේදන සංකාර විංානයන්ගේ තියන සංකාරයයක් නම් වෙන්කල්ල බලන්ට පුළුවන්ද කියලා ඒනම් අපිට කවදාකෝ රූපයයි වේදනාවයයි සංඥාවයයි සංකාරර්යයි විஞ්ඥානයේයයි ජමක් වංකල්ල ගන්නට පුළුවන්කමක් එතරාපිට පැදිලී සනිකරම ොක්දෙමේ පහලවීමක් නොමැති පහලවීමක් අප බ්‍රන්සයක් වගෙන ඒ නිසා තමයි මේකට කියන්නේ මං්ඥං කියලා ම්ඥති මං්ඥති කියල කිය ෙමොකක්ද දැ අපි කියනනේ ම්ඥං වෙලා වගේ කියල තියනස්වභහාවේ නෙවෙීමේ ඇ ඇත්ත සභාාවය නෙවීමේ විකෘතිය පෙකෘතිය නෙමේ. එනිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ සබ්බේ පොතු්ජනික උම්මත්තකා සියලු ප්‍රජ්ජන ලෝකයා උම්මත්තකයි කියලා. එහනම් මොකදද මේ මමත්ව විදියට මතුකරගෙන තියෙන්නේ දෘෂ්තිි කොඩ මනසිකාර සම්භව සබ්‍යය දම්මා එන අපිට පැහැදිලීමේ සම්පූර්ණයම ලෝකයේ බිහි කරන්නේ කොහෙද අවබෝධ දෙටිනකොට තීරෙනවාම් මේ තනිකරම මනසිකාරය ආකාරයක් තමයි පේනවා කිය කියන්නේ ඇහෙනව කියන්නේ දැනෙනවා කිය කියන්නේ දරේ මනසිකාරයයක් එක් කල්ල තමයි මොකක්ද කරන්නේ පේන්නේ අහවල් යමක් කියන දෘෂ්තිය බැහගන්නේ සුකිී අත්ත දෘෂ්ටිය සක්ක අයිදිට්ටිය මත්වය දුෂ්ටියගනම් දෘෂ්ටියම් මසක ඇත්තක් නොවේ. එ අපි කල්පනා කරන්නට වෙනවා වර්තමානික අදදැකීමක්ය ල අපි ගත්තට වර්තමානය අත්දැකීමක් නෑ වර්තමානය ඇත්ත හෝලබල්න්නොට අපිට තියරෙනවා අතීතයක මං ජීවත්තුනේ අනාගතයට යන්න ඒකෙන් අන්තවලින්තරෝ වර්තමානය හදන්න බෑ. වර්තමානයේ අතහරතයක් දිහිල්ලා බලන්ඩ ගියොත් වර්තමානයක් හොයන්ට බෑ අතීත අනාගත පණවන්න නැතුව. එක තපරයක්වත් හොයන්න බෑ ගෙවිච්ච තපරය එන තපරය එක කනෙ දෙක පනවන්න නැතුව තරම බලන්ට කවදාකවත් අල්ලන්ට බෙරි අතීතයක් අල්ලන්ට බෙරි අනාගතයක් කියන තැන ගෝචරවෙන්නම වර්ධමානය නම් ඒ වර්මානය ඔට ගෝචර වෙන්නේ මොකුට නිසානිවෙයි. වර්තමානය පිහිටන්නේ මොකක්වත් නිසානෙ වෙයි විං්ඥානේ කාන්තයක් ා මැයි නාමේ කාන්තයක් රූපයකාන්තයක් විඤ්ඥානය මැදයි වි්ඥාන මජ්ජි තර විඤ්ඥානයට ප්‍රෙදිෂ්ටාව ලැබෙන්නේ නාමේ අන්තයක් රූපය අන්තයක් පණවාගැනීම තුළ. තර අපිට කිසිම විදියකෙන් විඥ්ඥානයේ පෙදිිෂ්්‍රාවකින් තොරව නාමේ අන්තය හෝ රූපයන්තය පැනවිලා තියනවා කෙලා ගටත් දෑ. නාමේ අන්තියයි රූපයන්තය පැනවෙන්නෙන් නැතුව විඤ්ඥානික අධදයකීමක් ලබන්ටත් බැවි දෙ පැත්තර අඥමඥ්‍යයි. එනම් අං්ඥම හිතාගන්න බෙරිතරං අන්ඥෝොන් යියවු මඥන් වෙලා තියෙන්නේ. ඒ නිසායි අපිට කවදාකවත් විඤ්ඥානය වෙන්කරගණට බැරි නාමරූප වලි විඤ්ඥානය යමක් ගන්ට බෑ නාමේෙන් හෝ රූපෙන් වෙන් කරලා. නාමරූපයයි යමක් ගන්ට බෑ විඤ්ායෙන් වෙන් කරලා එතවට පැහැදිලුවීමම තේරනක මවාපෑමක් මෙකත් අනිකරම් මනසිකාරයෙන් මවනවා මනසිකාරය කියල කියැන් අපි කතා කරපු විසබීජ. දෘෂ්ටි දුෘෂ්චිටික පැත්තකට තිබෝත් විඤ්ඥානයට නාමරූප පෙතිෂ්ටාවක් නොලබී යනවා. විං්ඥානාහාරිය නෑ විඤ්ායට ආරිේ නාමරූප. නාමරූපියයට ආහරේ විඤ්ඥානය හැබැයි මෝඩකම නිසා මේක යථාර්ථයක් සේගිලගන්නවා ඇත්ත නොදන්නාකම නිසයි මේක යතාාර්ථයක් වෙන්නේ හැමදැ අපිට තේරෙන්ට්‍රෝන යථාර්ථය ඇතුළ අපට නිරෝධය කෙල්ල කියන්නේ යමක නැතිවීම නෙමේ උදනොවීම සකස් නොවීම යථ අරතිය නම් හට නොගනීම මිසක් යමක හට නොගැනීමනෙ වෙයි ඒට කියන ආසංකතිය ඒ නම් ඔබ කල්පනා කරන්න අරිය එක අනි පැතරිය අර ආසංකතිය කියලා කියනෙීමමකදද රිය කියලගයන්න ගමනක් පැවැත්මක් සත්‍යයෙක්්ගි පුද්ජලේගි පැවැත්මක් අතීතෙන් බර්තමානයටත් වර්තමානෙන් අනාගතයටත් නියෝජනය කරනව නම් ය සංකතය නිසාමයි මේ මුලාවේ සකස්වීම නිසාමයි එවැනි ගමන් කිරීමක් පෙන්නන්නේ එ මුලාවේ ස්වභාවය අපි දැනගත්තනං අංකතයක්මයි මේ සංකත කල්ල පෙන්නන්නේ ිය සභහාවයක්මයි මේ රිය කල්ල පෙන්න්නන්න එකෙළ තේරුනාන එතනට තමයි අරිිය සංකතිය කියලා කියන්න. ඒ බව නොදන්නාතා කල් මේ මුලාවෙ පැටලෙනවා. මේක මුලාවක් කියෙලවත් නොතරෙන තරම් පැටලිලා. එං අපි දැනගන්ටෝ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ුවේ. රූපයේ අනිච්ච බලන්ට නෙමෙයි රූපය අනිච්ච බව දකින්ට. වේදනාව අනිච්ච බවදකිින්ට. සංඥාව සංකාරයයේ විඤඥානය අනිච්ච බවද දකින්ට. එම නැතු රූපයේ වේදනාවේ සංකාරය වි්ඥානය අනි්ච දකින්ට නෙවෙේ. මොකද. රූපයයි යමක් නිච්චවසෙන් ගත නොහැකිීනං ඒකමයි අනිච්ච. වේදනාවය යමක් නිච්චවසෙන් ගත නොහෙකි නං ඒකමයි අනිච්ච සං්ඥාව වසයෙන් සංකාරය වසය විඤඥාණය වසේ ජමක් පෙරල තනිකල්ල ගණ්ට බැරිෙන නිච්චව ඒකමයි අනිච්ච යන අනිච්ච දකිනොකට අපිට තේරෙනවා දුකාර් ය සත්තියම දුක කියල කිවේ මෙන්න මේක නිච්චව පනව ගැනීම ඒහි සමුදය සමුදේ යථාර්ථය නිරෝධයක්මයි හටගත් වගේ පෙන්නනවා මිසක් හටගෙනම නැති බව දැනගත්තා අනඒ එකටකි දුක්ක නිරෝධයක්ත් නිරෝධගාමිණි පටිපදාව. ඒතුලා අපිට ඉස්මතු වෙලාවමකදද කල්පනා කළල බැලුවට ඉස්මත් වෙලා ඇවිල්ල තිීරන්නේ අනත්ත ස්වභාපය. පේවා නොවේවා කියල පැවැත්විය හැකි රූපයක් වේදනාවක් සංඥාව සංකාරයක් විඤ්ානයන් තියේද. මේ කහෙෙනම් කාගවත් කැමැත්තකට පවතින්නවා කියල කියන්න පුළුවන්ද මෙසේ වේවා මෙසේ නොවේවා කියයා කැමැත්තින් ලදැහැකි දෙයක් නොමැත්තේය මෙන්න මේ විදිහෙට යතහරථයාවබෝධ වෙන්න පටන්ගන්නවා. මේකට කියන ත්‍රිලක්ෂණය තුළින් ධර්ම අාවවබෝධිට පත්වනා හේතු පලදහම පිළිබඳ වැටහුණා. අන්න නිහුණා සැනසුනා කෞදද අවිද්‍යාවේම නිරවසේස විරාග නිරවෝදයෙන් සියලුදුක් කෙරවල කරන මාර්ගයට පත්වනා. කවුරුත් සැනසුනා නෙවෙයි. එනම් අපි මෙච්චරකන් කළේ රූපය නැති කරන්ද ගයා නෙවෙයි. රූපය පැනවීම මනිච්ච බව දැක් අනිච්ච නොන බව දැක්කා. එනම් පංචි උපාදානස් කන්දය අනිච්චනවේ බැලුවේ පංි උපාදානස් කන්දේ නි්චයි කෙයි දක්. දැක් චසභාවකතේරුගන ඉතිහෙම නම් අද දවසේි ධර්ම සකච්චාව තුළද බලාපරතුුණේ ස්කන්ද පංචකේ මුලාව පෙන් නලා ලෝක මුලා පෙන්හලා යතාරත පති දසාහ ජම්තාක් හේතු කාරනාවන දම කරනාාටිකක් ඔබේ ජීවිතයට මතක් කල දෙට. අද දවස්සේ ධර්මධානය සත්කටයුතු දෙසා සැදැති දායිකත්වය සිදු කරන්නට යෙදනේ ජනවාරි මස විසි අට වෙන දිනට විසි නව න උපන්ධනය සමරන ජයසන් පෙරේරා මහත්මා විසින් විසේෂයම තමන්ගේ මෑනියන් හුසුම් තිලකා පියාණන් ජයවීර මල්ලි මති සයනායවලු සහ සම්බන්ධ කරගෙන ැඳ දෙනාට තුන් ධර්ම අවබෝධී පිණිසහේතුවීවාගේෙන් අධිෂ්ඨානය ඇතිකරගෙන ධර්මධානමය සත් කටයුත්ත සිදු කරන්නට යෙදනාා. හැම දෙනාටම උතුන් ධර්මවබෝධී පිණිසමිහේතුවීවා උපකාරක ධර්මයක් බවටම පත්්‍රත්වාගෙන පාර්තනාව සිදුකරනු ලබනවා හැමට තිරුවන් සරණයි යහපතක්ම වෙත්වා. සුනාත ධාරීත චරාත ධම්මි අහන්න දරන්න ධර්මයේ හෙසිරන්න.